Rodney Fraser, Ruan Jayasingha, Indika Peris Atulu, Ape Ranjit Atulu, Vipakshanayaka Tumala Pramukha, Siluma Nagarika Mantri Varun, Mantri Varian, Apekshaka Mahatmin, Adame Janahamuota Sahabagivana, Oba Silu Dinagin Mavasrai. Ada Dina, me Vedikava Tulin again. Kolomba district ke oba silu dinata visheshanma me district ke athi karannata balaapuruth wena weda pilivela visheshanma adhyapana kendriya weda pilivela pilibandawa oba danuwak karannata man adahas karanawa hidawat mitravaruni indiyave thibena athi saarthaka Adhyapana Kramaya Thula Hama Pranthayakam Indian Institutes of Technology Indian Institutes of Management Higher Education Institutions Eusa Sadhyapane Thula Indiyave Alut Ihala Adayam Labana Medapanthiyak Nirmana Vela Thibena Apet Balapuruthwa Kolomba district ke kendra karagena Kolomba district ke mathivarana kottasa 15ma kendra karagena me district ke ugatun buddhimatun bihi karana danume kendra sthanayak bawata pat kirima Andhra Pradesh prante Chandrababu Naidu mahamathivaraya Karnataka Prante SM Krishna Mahamathivaraya Dasaka Gananakata Pera Arambha Karapu Toraturu Thakshana Viplave Pariganika Vidya Adhyapana Viplave Arunalu Ada Indiyawata Uda Vela Thibena America Exat Janapade California Nimne California Prante Toraturu Thakshana Paradisayak Thibena එකට කියනවා සිලිකන් වැලි කියලා සිලිකන් නිම්නය ඒ සිලිකන් නිම්නේ අතිමහත් බහුතරයක් අද මෘදුකාං ඉංජිනේරුවන් හැටියට කටයුතු කරන්නේ ඉන්දියානු ජාතකයෙන් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් උපයන අපේ බලාපොරොත්තුව මේ කොළඹ දිස්ත්‍රික්කයේ Toroturu Thakshana Kendriya Paradisiya Bhavata me district ke pat karala Mathivarana Kottasa 15ma kendra karagena Ugatunge Buddhumatunge kendra sthanayak madhya sthanayak bhavata me district ke shaktimat kirima Api padan ganne pasal 399 en Nidahas adhyapane pasal 399 ak thibenawa ඒ වගේම මුල්ලමාවි අධ්‍යාපන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපි පටන් ගන්න යන්න එතනින්. මොලේ වර්ධනයේ 70%ක් සිද්ධ වෙන්නේ උපන්දා සිට අවුරුදු 5 දක්වා. අවුරුදු 3ත් 5ත් අතර ලැබෙන අධ්‍යාපනය මුල්ලමාවි අධ්‍යාපනය එහෙමත් නැත්නම් පෙර පාසල් අධ්‍යාපනය එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා තොරතුරු තාක්ෂණයේ ක්‍රියාත්මක වෙන්නට ඕන K to 12 kindergarten to grade 12 මේගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටේ තොරතුරු තාක්ෂණ ඉගැන්වීම පටන් ගන්නේ 6 වෙනි ශ්‍රේණියේ මව් භාෂාවෙන් උගන්වන්නේ කොහොමද අපි ડિජිටල් පරාදීසයක් නිර්මාණය කරන්නේ අපි අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් කරනවා. නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරනවා. නිදහස් අධ්‍යාපනය නූතනවාදී කරනවා යාවත්කාලීන කරනවා. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙන්නට ඕන. තොරතුරු තාක්ෂණයේ පරිගණක විද්‍යාව
එක ශ්‍රේණියේ සිට 13 දක්වා ක්‍රියාත්මක වෙන විශයක් බවට පත් වෙන්නට ඕන. ඒක අනිවාර්ය වෙන්නට ඕන. ඒ ඉගෙනීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යෙන් සිද්ධ වෙන්නට ඕන. මෙන්න අපි බලාපොරොත්තු වෙන පරිවර්තනය. හැබැයි මේ පරිවර්තනයන් කරනකොට විප්ලව කරන්න බලයි. දැන් ඔබ දන්නවනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙලා ම්ලේච්ඡත්වයේ මර්ධනය තුල අද වසා දමලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරන මේ විප්ලවීය වැඩපිළිවෙල කවුරු විරුද්ධ වුණත් මේ රටේ 42 ලක්ෂයක් පාසල් දූ දරුවන් වෙනුවෙන් අනිවාර්යෙන් මේක ඉෂ්ට කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බංගලොත් භාවෙන් ගොඩ එනකොට අපි නිවැරදි ආකාරයට ගොඩ එන්නට ඕන. අපි අපේ අපනයනේ ප්‍රවර්ධනය කරන්නට ඕන. අපනයනේ ප්‍රවර්ධනය කරන්නට ඉක්මන්ම ක්‍රියාමාර්ගය තමයි තොරතුරු තාක්ෂණ අපනයන ප්‍රවර්ධනය කිරීම. තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය අපනයන ප්‍රවර්ධනය කරන වගේම කොළඹ දිස්ත්‍රික්කයේත් අපි සිලිකොන් නිම්නයක් ආරම්භ කරන්නට ඕන. අපි අපේ රටේ තාරුණ්‍යයට 10 ලක්ෂයක් නව ව්‍යවසායකින් බිහි කිරීමේ වැඩසටහන තුළ ප්‍රාග්ධනයට දරාගත හැකි පිරිවැයකට ප්‍රවේශය ලබා දෙනවා. අපේ රටේ තරුණ පරපුරට තමන්ගේ කුසලතාවයේ දක්ෂතාවයේ නිපුණතාවයේ තුළ අදිෂ්ඨානයේ කැපවීම තුළ තමන්ට කැමති ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අපි ඊට ප්‍රස්ථාව සලසා දෙනවා. අපේ අවසාන ඉලක්කය හැම ආසනයකම එහෙමත් නැත්නම් හැම ප්‍රාලේ කොට්ටාසයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන්න, IT පාක්ස් ආරම්භ කරන්න. ඒ තුළ අපි අදහස් කරන වැඩි ආදායමක් ලබන දැනුම කේන්ද්‍රීය මධ්‍යම පන්තිය අපේ තරුණ පරපුරකින් සමන්විතව මේ රටේ මහා දැවැන්ත දියුණුවකට මුල පුරනවා. මෙන්න මේකයි කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ප්‍රධානතම වැඩපිළිවෙල. නිදහස් අධ්‍යාපනය අපේ දූ දරුවන්ට සාධාරණත්වයක් කරන්නට ඕන. මං අහන්න කැමතියි, අද මේ බල ප්‍රදේශයේම ජාත්‍යන්තර පාසල් තිබෙනවා, නිදහස් අධ්‍යාපනයේ පාසල් තිබෙනවා, මොන පාසල් වලද පහසුකම් සම්පූර්ණ වෙලා තිබෙන්නේ? මුදල් ගෙවන පෞද්ගලික පාසල් වල, ජාත්‍යන්තර පාසල් වල පරිගණක වලින් හිඟයක් නැහැ, ස්මාර්ට් බෝඩ් වලින් හිඟයක් නැහැ, නවීන තාක්ෂණික උපකරණ වලින් හිඟයක් නැහැ. කනගාටුයි කියන්න, නිදහස් අධ්‍යාපනයට ඒ ශක්තිය ලැබිලා නැහැ. අවංකවම දැනුම කේන්ද්‍රීය ආර්ථිකය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපි අපේ මාතෘභූමිය බිහි කරනවා. ඒ ඉෂ්ට සිද්ධ කරනකොට කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රීය රටේම පළාත් 9 පරිපාලන දිස්ත්‍රික්ක 25 ජීවත් වෙන තරුණ පරපුරට ශක්තිමත් යුගයක් අධ්‍යාපනය හරහා නිපුණතා සංවර්ධනය හරහා අපි උදා කරනවායි කියන බලාපොරොත්තුව අපි ඔබට ලබා දෙනවා. මේ රටට ලැබෙන්න තියෙන ඍජු විදේශ ආයෝජන අපි ලබා ගන්නවා. ආයෝජන කේන්ද්‍රීය කර්මාන්ත ශාලා බිහි කරනවා. දුගී දුප්පත්කම නාගරික ග්‍රාමීය ගැටලුවක් බවට පත් වෙලා ලක්ෂ ගණනින් දුප්පත්කමින් පෙළෙනවා. දුප්පත්කමින් මිදෙන්නට අලුත් වැඩසටහනක් ඔස්සේ මාස 24ක කාලයක් තුල හැම දුප්පත් පවුලකටම නාගරික හෝ වේවා ග්‍රාමීය හෝ වේවා පස් වැදෑරුම් වැඩසටහනක් ඔස්සේ නිෂ්පාදනය, අපනයනය, ඉතිරි කිරීම, ආයෝජනය, පාරිභෝජනය ඒ වැඩපිළිවෙළ හරහා පවුලේ ගෘහණිය කේන්ද්‍රීයව මසකට 20,000 ගානේ ලබා දීලා සදාකාලික සහනාධාර නොවේ, දිගින් දිගටම ක්‍රියාත්මක වෙන සහනාධාර නොවේ,
මාස 24ක් තුල මේ ලබා දෙන සහන වලට අමතරව සහන මූල්‍ය පැකේජ බැංකු ක්‍රමයේ හරහත් ලබා දීලා දුප්පත්කමින් පෙළෙන ජනතාව දුප්පත්කමින් මුදවනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ කරනවා. එසේනම් අපි හැමෝම අත්හල් බැඳගමු. මං ආයාචනා කරනවා රටේම ලක්ෂ 220ට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදේ නොතක අපිත් එක්ක අත්හල් බැඳගන්න සෞභාග්‍ය සම්පන්න මාතෘභූමියක් බිහි කරන්න හැමෝම බෙදා හදා ගන්නා සෞභාග්‍යය සමාජ සාධාරණත්වය ක්‍රියාත්මක කරන සෞභාග්‍යය සමානාත්මතාවය තුළ නිර්මාණය වෙන ආර්ථික වර්ධනයක් කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. රට ගොඩනගන හොඳම කණ්ඩායම හොඳම ටීම් එක ඉන්නේ සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ. එනිසා තීන්දුව බොහොම ලේසි. දුරකථනයේ ජයග්‍රහණය කරවන්න. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයයි අනුර කුමාර දිසානායක අපේක්ෂකවරයයි ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය වැඩ බැරිකම කේන්ද්‍ර කරගෙන අද අපේ ගමනට අකුල් හෙලනවා. අද දෙගොල්ලොම ජෝඩු වෙලා අද දෙගොල්ලොම දේශපාලන විවාහයක් කරගෙන දැන් මේ කාලය ඒ අය හිතාගෙන ඉන්නවා ඒ අයගේ දේශපාලන මදු සමය කියලා. 21 වෙනිදාට රනිල් වික්‍රමසිංහගේ අනුර කුමාර දිසානායකගේ දේශපාලන මදු සමය මේ රටේ සුවහසක් ජනතාව අවසන් කරනවා කියන එක ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරමින් දුරකථනයට ජය වේවා, සමගි ජන බලවේගයට ජය වේවා, සමගි ජන සන්ධානයට ජය වේවා, ජය වේවා රටේ ජනතාවට මාතෘභූමියට ලක්ෂ 220ක් ජනතාවට ජය 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 වේවා.